ගමන් බලපත්‍ර ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ සකස් කර ගැනීම සඳහා අයිදුම් කළ ජනතාව ප්‍රධාන කාර්යාල පරිසරයට පැමිණියද එය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බවටයි ජනතාව චෝදනා කරන්නේ. දිනකට සීමිතව ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පසුබිම හමුවේ දුර බැහැර සිට පැමිණි ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. එමෙන්ම බොහෝ දිනෙකට දින දෙකක් තුනක් වැනි කාලයක් ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රැඳී සිටීමට පවා සිදුව තිබෙනවා. ගමන් බලපත්‍ර නිකුත් නොකිරීමට හේතුව හෙළි නොකරන්නේ ඇයිදැයි ජනතාව ප්‍රශ්න කරනවා. දැන් ඒගොල්ල ගාව ගිහිල්ලා අපි විසඳුමක් අහලා මොනවාරි ප්‍රශ්නයක් ඇහුවාම කියනවා ආපහු කොනේ ඉඳන් එන්නලු. මොන අමාරුවක්ද මිනිසුන්ට? නිකන් බොරුවට මොකටද 500ක් 600ක් එතුලට ගන්නෙ? අනිත් මිනිසුන් කොපිද වෙන ආයෙත් පොලිමේ ඉන්නවනේ. ඊයේ රෑ 7ට ආපු කට්ටියත් ඉන්නවා මෙතන. බොරුවට රිජෙක්ට් කරනවා අරව මෙව්වා කියලා. පොත් නෑ කිය කිය මිනිස්සු රස්තියාදු කර කර තනි කර කරන්නේ නිලධාරිවාදයක්. මේ නිලධාරීන් දැනගන්න ඕනේ උසස් නිලධාරීන්. අවුරුද්දකට මෙච්චර පොත් ප්‍රමාණයක් යනවනම් ඒ පොත් ප්‍රමාණය කල් ඇතුව ඕඩ කරලා ගෙනල්ලා මිනිස්සුන්ට සහනයක් දෙන්න. කිසිම විසඳුමක් දෙන්න. මෙයාලා ආන්සර් එකක්වත් දෙන්න. හෙට එන්න මෙහෙම කරන්න කිසිම දෙයක් කියන්න. මා රසාධාරණේ මේකට සාධාරණයක් කරන්න කියලා කියන්නේ අර වැව වටේම සෙනක. කිසිම මේකට පිළිතුරක් නෑ. ඒ වගේ ක්‍රමවේදයක් හදන්න කියලා තමයි අපි කියන්නේ. අපිට දැන් වියදම ගිහලා තියෙනවා 50,000. පාස්පෝර්ට් එකක් ගන්න සල්ලි ගිහලා තියෙනවා වියදම. දවස් ගාණක් ඉඳලා.